සන්නිවේදනයේ මහගෙදරින් අපේ රටේ උරුමකරුවන්ට ගුවන් කාලයක් අපේ කම හොයාගෙන යන ඒවා හෙටට ඉතුරු කරන්නට වෙරදරන අපේ නාලිකාව වෙළඳ සේවයේ හඳාරණී දියතන හඳාරණී දියතන සිකුරාදා දින මැච්චේ 3:00 භාගතනට 94.3න් 94.5න් කන් රුකුලට මද්දු කරන්න රටපොච්චම රදන වන්නේලැත්තන්ට හොඳවාගෙම හිත්ලාගෙන ඇනෝ කලාපු කතා දමන යමකේ දඹාන කතා දමන යමකේ දඹාන කතා දමන යම කන්රුගුල්ට මන්දු කරගෙන ඉඳ තිබන්න රේඩියෝ දඹාන රේඩියෝ දඹාන ආදිවාසී ජනතාවගේ ඓතිහාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය 2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 13 වන දින මහා මණ්ඩලයේ සම්මත කළ 61 ඇල ඉරක් 295 යෝජනාවේ 16 වන වගන්තියේ ආදිවාසී ජනතාවට තමන්ගේම භාෂාවෙන් තමන්ගේම ජනමාධ්‍යයක් පිහිටුවීමටත් වෙනස් කොට සැලකීමකින් තොරව ආදිවාසී නොවන සිළුම ආකාරයේ ජනමාධ්‍යන්ට පිවිසීමටත් අයිතියක් ඇත්තේ. දබාන ජනවරම විහාරස්ථානයේ මේ දිනවල විශේෂ පින්කම් රැසක් පැවැත්වෙන විශ්වකීර්ති වනස්පති ඌරුවර්ගයේ වන්නලැත්තෝ මේ ඇත්තන්ට කතා දමුවේ මෙන්න මේ හැටිමත. විශ්වකීර්ති වනස්පති ඌරුවර්ගයේ වන්නලැත්තෝ අපේ නායකතුමන් නායකතුමන් මාම ගච්චක් හොඳමයි. පොසොන් පොහොය කියලා කියන්නේ අපිට ඉතාමත් වැදගත් වන පොහොයක්. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ සිද්ධ වුණේ මේ උතුම් පුරපසළොස්වක් පොහොය දවසේ. මේ නායකත්ව මේ පොහොයත් එක්ක අපේ බෞද්ධයන් විශේෂයෙන්ම විවිධ වැඩසටහන් සංවිධානය කරලා මේ ලංකා ගමනේ සිහිපත් කරනවා. මේ නායකත්වෝ මේ දැන් ඔබතුමාගේ මූලිකත්වයෙන් ඔබතුමාගේ මැදිහත් වීම තුළින් දබාන ජනෝරුම විහාරස්ථානයේ ඉදිකරන්න යෙදුණා. සීවිලි මහා චෛත්‍යයක් ඉදි වුණා. අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරගත්තා. නායකත්ව මේ දබාන ජනෝරුම විහාරස්ථානයේ මේ දින කීපේ පුරාම විවිධ වැඩසටහන් පැවැත්වෙනවා. මොනේ කරි මංගච්චුවොත් මංගච්ඡන්න හිත්ලාගෙන රඳන ඌරලාට කැකුළු කැකුළියන්ට මංගච්චුවත් නායකත්ව මොන එකක්ද ඇහිරකොලට මන්දු කරගන්න පුළුවන්. මහානායකත්ව මාමකෙච්චක් හොඳමයි. මාමකෙච්චක් හොඳමයි. හරිද? මේ ඇත්තදෙනින්ම මේ කාලමෙච්ච මන්දු වෙනකොට දැන් මෙයත්න්නේ ගම්පුජ්ජේ ආදිවාසී ජනෝරුම බෞද්ධ මධ්‍යස්ථානයේ ගුරුකුඹරේ මේ කාලමෙච්චේ දැන් මේ පොසොන් කලාපය කියලා මෙයත්තෝ වෙනත් තැන මන්තු කරගෙන මේ දිනපොත්වල තුන්වෙනිදා ඉඳ තිබාලා 13 වෙනිදා වෙනකන් මෙයත්තන්නේ මේ පොසොන් කලාපේ තිබෙනවා. ඉතින් මෙතනේදී තිබෙන එකම තමයි බුද්ධිලත්තන්නේ 13 වහන්සේලා තිබෙනවා. එතකොට තවත් එක එක පහතන් වහන්සේලාගේ 13 වහන්සේලා තිබෙනවා. ඉතින් මේ දින පොජ්ජල්ලේ ඉතින් මාම කැච්චක් කට්ටි පොජ්ජ මං ගැච්චෙනවා. ඒ වගේම තොරණක් තිබෙනවා සිරිපාබර්ණ කියලා. පහන් කූඩු කරකෙන පහන් කූඩු තිබෙනවා. ඉතින් මාම කැච්චක් එකමයි තිබෙනවා. රාමච්චෙත් ඉතින් මං ගැච්චපුවම කැකුලන්ට කැකුලියන්ට අයිරුකුලට මන්දු කරන්න ඒ වගේම බැඳුම් පොජ්ජ මන්දු කරගන්න ස්ථාන තිබෙනවා. මේ දින පොජ්ජාලල අර සීවලි මහාසයි ආලෝක පූජා තිබෙනවා. තොරන් විවෘත තැන මන්තු කරන්න තිබෙනවා. ඒ වගේම ධාතුන් වහන්සේලා වැඳුම් පොජ්ජ මන්තු කරන්න තිබෙනවා. ඉතින් මේතන මේ ඇත්තෝ ඉස්ලාවේ ඇත්ත දෙනින්ම මේ ඇත්තෝ මැදිහත් තැන මන්තු වෙලා වැඩි දියුණු තැන මන්තු කරගත්තු වැඩි දියුණු නෙවෙයි ආරම්භ තැන මන්තු කරපු පන්සල
දැන් ඒ පන්සලේ මේ අත්තෝ හිටලාවා මේ අත්තන්නේ මිනිග්ගජ්ජන්ට බඳුන් පොජ්ජ නම්බ කරගන්න ධාතුන් වහන්සේලා මේ අත්තන්ට මේ හිටලාන හැටිමතර කඩ පොජ්ජින් ගන්න මං ගැච්චලා මොන එකක් හරි අයිරු කුලට බඳු කරනවා වගේ අයිරු කුලට බඳු කරගන්න අමාරු තමයි ඉතින් මේ ධාතුන් වහන්සේලා අයිරු කුලට බඳු කරගන්න කියන්නේ මාම ගැච්චක් දුර්ලභ අවස්ථාවක් ඉතින් ඒ ඒතන මේ අත්තන්නේ මිනිග්ගජ්ජන්ට මේ අත්තු බඳු කරලා නෝ කලාවා भक्ति गीत මේ මයංගන මේ කලාපේ ඇතුළත තිබෙන හැම කරුකුරු ගැටෙන රුකුල් පොජ්ජකටම මෙත්තු ආරාධනා පොජ්ජ මන්දු කරුවා කැකුලම් කැකුලියන් වන්න මං ගැටලා ඒ ඇත්තන්ට රැමෙච්චට කැවිල්ලා නැන කලලා ඒ බත්ති ගීත මේ කතා දමලා රැමෙච්චේ එකම වාගේ මන්දුනක මේ මේ ප්‍රදර්ශනි තිබෙනවා ඉතින් තව තව දින කීපයක් තමයි තිබෙන්නේ 13 වෙනිදා දින පොජ්ජමන් දෙනකන් විතර 13 වෙනිදා රැමෙච්චෙත් තිබෙනවා 14 වෙනිදාට එලි පොජ්ජමන් දෙන්න තමයි අවසන් තැනමත් වෙන්නේ මේ තැන තමයි ඉතින් මේ දින පොජ්ජල් වල මෙයක් තන්නේ පන්සලේ මන් දෙන්නේ ඉතින් මෙයක් ආරාධනා පොජ්ජමන් දු කරනවා හැම එකම කුටුම මං ගැච්චලා මේ අවස්ථාව ඇයි රුකුලට මන් දු කරගෙන වැඳුම් පොජ්ජමන් දු කරගෙන පින්පුජන් නම් කරගන්න හොඳ වාගේම අවස්ථාවක් කියන එකම මෙයත් කතා දමන ඉතින් ඒ වාගේම මේ කන්දාර්මිනි වැඩට තහම් පුජ්‍ය අහුම් පුජ්‍ය මන්ද කරන හැම එකම කුටුම ආරාධනා පුජ්‍ය මන්ද කරනවා ඉතින් පහතුමන් හිට්ලානන මන් ගැටලා මඳුන් පුජ්‍ය මන්ද කරන්න ආරාධනා මන්ද කරන්න අදමයි නායකත්ව මාමකච්චක් හොඳයි දැන් මට මේත් එක්ක තව ප්‍රශ්නයක් මට අහන්න හිතෙනවා ඔබතුමාගෙන් දැන් මිප්පසෙන් උදාවත් එක්ක නායකත්වමි අපි මේ තරුණ පිරිස බොහෝ දන්පින් කටයුතු ලියදුනා ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියලා අපි කියනවා නායකත්ව හිටලා නද එතන ඇත්තදෙනෙන්න මෙයන්ටත් මාමකච්චක් අයිතුලට මන් දුනා මෙයත් මේ වටදෙනීම මංගෙච්චුවා ඉතින් මංගෙච්චන හැම තැනම එකම මේ අත්තන්ට අයිරුකලට වන්දුනේ වැඩි තැනක් මේ තරුණ පරම්පරාව තමයි මේ තැනේ ඉඳින්නේ ඒතර මාමකච්චක් වැඩගත් මේ කාලමැච්චේ හැටිනට තැනකින් කකුලෝ මධ්‍ය රජ්‍යතමත් කුඩු පුජ්ජලවලට එක එක වැරදි වැඩ පුජ්ජලවලට හුරුතන මන්ද වෙන කාලමැච්චක මේ වාගේ ආගම ධර්මය ගැන කකුලෝ කකුලෝ හිට්ලාගෙන වැඩ පුජ්ජ මන්ද කරන එකම ඒ ආගම ධර්මය කියන එකම පැත්තට කකුලෝ මන් ගැච්චන එකම මේ අත්තන්ට මහාම ගැච්චක් වටිනා තැන එකම කියන එකම මෙයත් හිට්ලාන හොඳමයි මහානායකත් මහාම ගැච්චක් හොඳමයි මහාම ගැච්චක් හොඳමයි තව පෑදේ පින්සිත තව පෑදේ පින ආදිවාසී ජන සිත සුවපත් වේවි නෙල්ලිකලෙන් පෑ
දම් රත ගුණ කඳ සෑ රජු බබලාවේ කපුවල ඇත්තන් වන්නිල ඇත්තන් මුනි ගුණ පවසාවි මුනි ගුණ පවසාවි පුරවර බුදු ගුණ උතුරා සිරිසිවලි සෑයේ දිස්නෙට රන් කොත දිස්නා මෑණිගේ පින්සිත තව පෑදේ පින්සිත තව පෑදේ සැප ඉසුරු උදාබි ජන දුක දුරලාවි සමන් දෙවි දුරන් දෝකුළු මල්ගෙන සෑ රජු නම දීවි සිරිසිවලි සෑ ආශිර්වාදය රටටම පැතිරේවි රටටම පැතිරේවි රට පොජ්ජම රදන වන්නේ ලැත්තන්ට හොඳ වාගෙම හිත්ලාගෙන ඇනු කලාපු කතා දමන යමකේ දඹාන කතා දමන යමකේ දඹාන කතා දමන යම කන්රුගලට මන්දු කරගෙන ඉඳ තිබන්න රේඩියෝ දඹාන රේඩියෝ දඹාන ආදිවාසී ජනතාවගේ ඓතිහාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශ 2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 13 වන දින මහා මණ්ඩලයේ සම්මත කළ 61 ඇලිරක් 295 යෝජනාවේ 16 වන වගන්තියේ ආදිවාසී ජනතාවට තමන්ගේම භාෂාවෙන් තමන්ගේම ජනමාධ්‍යයක් පිහිටුවීමටත් වෙනස්කොට සැලකීමකින් තොරව ආදිවාසී නොවන සියලුම ආකාරයේ ජනමාධ්‍යන්ට පිවිසීමටත් අයිතියක් ඇත්තේ වැදි භාෂාව ඉගෙන ගන්න. දබානේ කරුකුරු කච්චන රුකුල් පොජ්ජේ ගුරු හෝරා ගුණවර්ධන ගුරු හෝරා මංගච්චලා දෙනවා. මාමකච්චක් හොඳමයි. අද දවස් මැච්චෙත් වෙනදා වගේම අපි මේ එකතු වුණේ වැදි භාෂා පොජ්ජ හිත්ලා ගන්න. මොකටද වැදි භාෂා පොජ්ජ හිත්ලා ගන්න. ඒ කියන්නේ වැදි භාෂාව ඉගෙන ගන්න තමයි අදත් අපි මේ එකතු වෙලා ඉන්නේ. නේද? ඒක කලින් අපි ගොඩක් දේවල් කතා කරානේ. මං හිතන්නේ අපි කැලේ ඉන්න සත්තුන්ගේ නම් ගොඩක් ඉගෙන ගත්තා. නේද? එතකොට මුළු දවස්වල මතක ඇති අර සමහර නම් අපි කෙටියමුත් කියනවා. ඔකට තව එකතු කරනවා කියව කෑල්ලක් මොකද්ද? ඇත්තෝ කියලා කෑල්ලක් නේ. අන්න හරි. ගොඩක් හොඳයි. මතක තියෙනවා හොඳට. ඒකට බොට කඳා කියලා කියන්න පුළුවන්. ආයෙ කියන්න පුළුවන් කොහොමද? බොට කඳාලා ඇත්තෝ. කොහොමද? ඇත්තෝ කියලා කියන්න පුළුවන්. එතකොට පොල්ලැච්චලා ඇත්තෝ කියලා කියන්නත් පුළුවන්. වැඩිපුරම භාවිතා වෙන්නේ ඇත්තෝ කියන කෑල්ලත් එක තමයි. ඉඳලා හිටලා තමයි ඔය මේ මුල් නම විතරක් පාවිච්චි වෙන්නේ. කතා කරනකොට වැඩිපුරම අපට ඇහෙන්නේ ඔය ඇත්තෝ කියන කෑල්ලත් එක්ක දාපු වචන තමයි වැදි භාෂාවෙන් අපිට වැඩිපුර ඇහෙන්නේ නේ. එතකොට සත්තුන්ට විතරද මේ ඇත්තෝ කියන්නේ? නෑ නේ, සත්තුන්ට විතරක් නෙවෙයි. එතකොට පණ තියෙන මිනිස්සුන්ට සත්තුන්ට මේ හැමෝටම වැදි භාෂාවේ
ඇටෝකින කෑල්ල පාවිච්චි වෙනවා නේද ඒකතර අනිත් භාෂාවට වඩා ගොඩක් හොඳයි හැබැයි වැඩි භාෂාවේ තව ටිකක් අර මේ ගැටලු තියෙන තැන් ටිකකුත් තියෙනවා එකක් තමයි අර අපි කතා කරනකොට තියෙනවනේ අපි දැන් ලොකු පන්තිවලදී ඉගෙන ගන්න ඕනේ ස්ත්‍රීලිංග පුරුෂලිංග කියලා එකක් නේ පිරිමි අය ගැන කියනකොට අපි කියනවා පුරුෂලිංග නාම පද කියලා නේ ගෑනු අය ගැන කියනකොට කියනවා ස්ත්‍රීලිංග නාම පද දැන් ගිරවා ගිරවි හාවා හාවි නේද බල්ලා බැල්ලි ඒ ඒ වචන ඇතුළෙම දන්නවා මේ පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියලා නේ හැබැයි මේ වැදි භාෂාවේ සමහර වචන වලදී නම් අපිට ඔය විදිහට වෙන් කරලා අඳුනගන්න පුළුවන් වචන ටිකක් තියෙනවා අපි මේ වචන ගැන කතා කරමු එතකොට දැන් අපි බල්ලා බැල්ලි කියලා කියමුකෝ එතකොට අන්තිමටම ඇහෙන්නේ කොහොමද බල්ලා කියනකොට මොකද්ද වෙන්නේ කට ඇරෙනවා නේ ආ කියලා ඇහෙනවා නේ බැල්ලි කියනකොට මොකද වෙන්නේ ඊ කියලා කට ඇද වෙනවා නේද අන්න පිරිමි කෙනෙක් ගැන කියනකොට කට ඇරෙනවා ගෑනු කෙනෙක් ගැන කියනකොට කට ඇද වෙනවා එහෙම එකක් නේ තියෙන්නේ ඒකෙන්නේ අපි මේ අඳුරගන්නේ ආ කියලා අවසන් කරොත් ඒ පිරිමි කෙනෙක් ඊ කියලා අවසන් කරොත් ඒ කවුද ගෑනු කෙනෙක් වැදි භාෂාවෙන් කියනවා නම් ආ කියන හද්ද පොජ්ජෙන් හූරෙක් නේ ඊ කියන හද්ද පොජ්ජෙන් නෑනියෙක් එහෙමනේ අපිට කියන්න වෙන්නේ එහෙම නැත්නම් ළමයි ගැන කියනවා නම් ආ කියනවා නම් කැකුලෙක් ඊ කියනවා නම් කැකුලියක් අන්න ඒ වගේ නේ මේක හද්ද වෙන්නේ අන්න ඒ වගේ දැන් සමහර නාම පද තියෙනවා ආ කියන සද්දෙන් අවසන් වෙන නාම පද මතක් කරමු බලන්න බොට කඳා කිව්වොත් කොහොමද ආසද්දනේ දිවර වෙන්නේ එහෙනම් බොට කඳා කිව්වොත් ඒකෙන් පිරිමි කෙනෙක් අඟවනවා වගේ තමයි අපට ඇහෙන්නේ එහෙනම් කොහොමද ස්ත්‍රීලිංග නාම පද කියන්න පුළුවන් බොට කඳි අන්න හරි බොට කඳි අර අපි සිංහල භාෂාවේ විදිහටම ඕනනම් වැදි භාෂාවේ භාවිතා කරන්න පුළුවන් ඒක එතකොට හලුමඤ්ඤා කළු මඤ්ඤි අන්න එතකොට මඤ්ඤා කියලා එන හැම එකටම පුළුවන් නේ තව මඤ්ඤා කියන්නේ මතක කරන්න ඇයි එළුවට කිව්වේ එළු මඤ්ඤා නේ එහෙනම් එළු මඤ්ඤි නේද මී මඤ්ඤි හොටවලු මඤ්ඤි අන්න ඒවත් අන්න ඒ විදිහට අපිට පහසුවෙන් පුළුවන් පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග වෙනස හදා ගන්න නේද එතකොට කටුකැච්ච කිව්ව කාටද මතකයිනේ කාටද ඉත්තෑවට නේද අන්න හරි ඉත්තෑවටනේ කිව්වේ මොකද ඇගේ හැමතැනම කටු තියෙනවානේ ඒක නිසා අපි ඒ ඉත්තෑවට කිව්වේ කටුකැච්ච කියලා එතකොට ඉත්තෑවියෙක් නම් ගෑනු සතෙක් නම් අපිට කියන්න වෙන්නේ කොහොමද එහෙනම් කටුකැච්චි කටුකැච්චා කටුකැච්චි එතකොට ගෝනට කංකුණා කියලා නේද කිව්වේ එහෙනම් ගෝණ දෙනක් නම් අපි කියන්නේ වෙන්නේ කොහොමද? කංකුණි නේද? කංකුණා කංකුණි. එතකොට බොටකඳා බොටකඳි. කළුමඤ්ඤා කළුමඤ්ඤි. මෛරා මෛරි නේද? එතකොට කටුකැච්චා කටුකැච්චි. කංකුණා කංකුණි. අන්න ඒ විදිහට අපට පුළුවන් එන අදා අපි ඉගෙන ගත්තේ එතකොට සිංහලයේ අපි මේක හරියට ඉගෙන ගත්තේ නැති වුණාට අපට හොඳට පුරුදුයි මේ පිරිමි අයගේ නම් කියනකොට ආ කියන සද්දෙන් ඉවර කරන්න ගෑනු කෙනෙකුගේ නමක් කියනකොට ඊ කියන සද්දෙන් ඉවර කරන්න අපි මේක වෙනම ඉගෙනගෙන නැහැ කවදාවත් ඒ වුණාට අපි අර සිංහල නිතර නිතර පාවිච්චි කරන නිසා අපි පුරුදු වෙලා තියෙනවා හරියටම ওই විදිහට තමයි වෙනස අඳුන ගන්න පුළුවන් වෙන්නේ එතකොට වැදි භාෂාවෙත් අපට පුළුවන් ඒ විදිහට භාවිතා කරලා ආ කියන සද්දේ ඊ කියන සද්දෙට වෙනස් කරලා මේක හදාගන්න. එතකොට අපේ මේ වැදි භාෂා පොජ්ජ කරකුරු ගච්ඡන මේ පන්ති පොජ්ජ කවුද අහගෙන ඉන්නේ? අපි විතරද අහගෙන ඉන්නේ? නෑ. කතා දමන යමකේ. අපි කතා දමන යමකේ කියමු මොකටද? රේඩියෝ එකට නේ. කතා දමන යමකෙනොත් තව කැකුළු කැකුළු ගොඩාක් මේක අහගෙන ඉන්නවා. නේ. ඒ හින්දා මට ආරංචි ඒ කැකුලන්ට කැකුලියන්ට ප්‍රශ්නෙකුත් දෙනවා කියලා.
එතකොට ඒ කැකුලන්ට කැකුලියන්ට අපි ප්‍රශ්නයක් දෙමු. දැන් මං හිතන්නේ ගොඩක් වචන දන්න හින්දා ලේසි ප්‍රශ්නයක් දෙමු. එතකොට අපි සිංහලෙන් කියනවා ලේනා ලේනි කියලා. පිරිමි සතාට කියන්නේ ලේනා, ගෑනු සතාට කියන්නේ ලේනි කියලානේ. හරි, අපි දෙන ප්‍රශ්නේ තමයි එහෙනම් වැදි භාෂාවෙන් ලේනට කියන්නේ කොහොමද, ලේනිට කියන්නේ කොහොමද? දැන් අපි කතා කරානේ. දැන් මේ ඒක මං හිතන්නේ හොඳට අහගෙන හිටියනම් අද වැඩසටහන මේක හරි ලේසියෙන් පුළුවන් උත්තර දෙන්න. අපි හිතමු මේ ප්‍රශ්නේ අපි එහෙනම් අපිව කතා දමන යමකෙන් අහගෙන ඉන්න යාළුවන්ට අපි කියමු නේද? එහෙමනම් අපි ඊළඟ දවසට එකතු වෙලා තවසරයක් අපි ඊළඟ කොටසත් වැඩි භාෂාවේ හිටලා ගනිමු, ඉගෙන ගනිමු. එහෙනම් මාම කැච්චක් හොඳමයි. ඔබ පිළිතුරු වී යුත්තේ ප්‍රධාන වැදි නායක දඹාන මහියංගනේ. ප්‍රධාන වැදි නායක දඹාන මහියංගනේ. එහෙම නැත්නම් ඔබට පුළුවන් අටවැල් පොජ්ජෙන් මේ ඇත්තන්ට උත්තර පොජ්ජ අනු කරන්න. බිංදුවමයි 77මයි 63මයි 56මයි 879මට. බිංදුවයි 77යි 63යි 56යි 879. බිංදුවයි 77යි 63යි 56යි 879. දුරකථන අංකය භාවිත කරමින් කෙටි පණිවිඩයක් මගින් හෝ WhatsApp මාර්ගයෙන් පිළිතුරු එවන්න. තැනකින් මන් දීලා තිබෙන්නේ කවිතනක් කන්ටකොඩ නන්දු කරන කාරණා. ජාතික ගුවන්විදුලිය ලොවට දායාද කළ ප්‍රථම ආදිවාසී ගුවන්විදුලිය. රේඩියෝ දමාන දමාන අර්ථවත් කළ ප්‍රථම ආදිවාසී උපාධිධරයා දමානේ ගුණවර්ධනයන් සුරක්ෂා කළ වැදි භාෂාව කෘතිය ඔබට දැන් ලබාගත හැක. දමානේ ගුණවර්ධන දමාන මහියංගන ලිපිණයෙන්. දමානේ ගුණවර්ධන දමාන මහියංගනය. මේ ඇත්තන්නේ රටපොජ්ජේ මිනිග්ගජු කැවිල්ලාන්නේ මොන්දිය රච්චද. ඒ යමකවල් තැන තැන බිම්පොජ්ජේ
කැලේ පොජ්ජි ලාබච්චන්ද කොදයි තෙන් තෙන්දිනා නේ තෙන්දිනා දැන් කේ මෙයත් මේ කතා දමන මේ යම් දමන මේ කැපුලිය කැලා මේ ඇත්ත යක්ෂ ගෝත්‍ර පොජ්ජි මිනික් ගච්චු යක් ඇත්ත මඩු පොජ්ජට මං ගච්චන්නේ දැනකින් කතා දවන්නේ වන්නිලැත්තන්ගේ භාෂා පොජ්ජෙන් ඔය ඇත්තත් වන්නිලැත්තන්ගේ භාෂා පොජ්ජෙන් කතා දමන්න හිටලානවනම් මේබට කතා දවන්න ශ්‍රී ලංකා රටපොච්චි වන්නිලැත්තන්ගේ භාෂා පොච්චෙන් කතා දමන යමකේ වන්නිලැත්තන්ගේ කතා දමන යමකේ රේඩියෝ දබාන කතා දමන යමකේ හොඳමයි තැනකින් මංගච්චන්නයි මේ සූදානම අද දින මැච්චෙත් මෙතන යන මංගච්චන්න උදව් තනනු කලාවා කොළඹ පුරුගම් පොජ්ජෙන් කුකුල් චන්දන හොරක් රාජ්‍ය සේවා අධ්‍යක්ෂ කියලා කතා දමන තුසාර සඳනායක මහවරු මේ බින් මෙයාට උදව් තනනු කලාවත් අන්රත්න පෙරුම් බඩගේ උරකට හරිස ඔයත් පරිසන් පොජ්ජෙන් හඳන්න ඔයත් හැම එකම කොටම කළු බණ්ඩාර දෙලැත්තනි කඳ දෙලැත්තනි පිට පොජ්ජයි මෙයත් මංගච්චලා මංගච්චන්න මාම කච්චන්න ඇත්තටම මේ ඇත්තන්ට කතා දමන යමකවල් වලින් ඉච්චර කාලමැච්චේ මේ ඇත්තන්නේ પરම්පරා පුජ්ජේ කාලමැච්ච අයිතුකලට මන්දු කෙරුවොත් මේ කතා දමන යමකවල් රූපතන මන්දු වෙන යමකවල් එහෙම මාධ්‍ය කියන එකම මේ ඇත්තන්ට ඌමනා තැනමක් මන්දු වෙන්න කොදොයි වෙයි එදා දවස් පුජ්ජේ මේ ඇත්තන්ට තිබාපු මාධ්‍ය තමයි මේ කලා පුජ්ජකට මං ගැච්චලා කලා පුජ්ජේ දල් රුකුල් පොජ්ජකට හරි ගස් රුකුල් පොජ්ජකට හරි මං ගැච්චලා ඒ කලා පොජ්ජේ තිබෙන සත්‍රික භාවයේ එතකොට එතනේ දඩයම් පොජ්ජ මන්දු කරගන්න හිටලානවද කොදොයිද කියන එකම සංකේත හැටිමට කරුකුරු ගැච්චලා තිබව්වල් මේ රූපතනවලද දේතන තමයි මේ ඇත්තන්ට මේ තිබාපු මාධ්‍ය ඒ වගේම තමයි මේ ඇත්තන්නේ පරම්පරා පූජ්‍ය මිනික් ගජ්ජු ඒ කාලෙමැත්තේ පණිවිඩයක් නු කලන්න තිබෙනවා නම් වැල් ගැටේ කියලා එකමත් තිබවුවා. ඒ වැල් ගැටේ මාධ්‍ය තමයි ඒ කාලෙමැත්තේ භාවිතා කරන මණ්ඩිකේ. හැබැයි දැන් කාලෙමැත්තේ මංගච්ඡන්න රට පූජ්‍ය දිනුණු තැන මන්දු වෙන්න සමාජයේ දිනුණු තැන මන්දු වෙනකොට සමාජයේ වෙනස් තැන මන්දු වෙනකොට මේ තනවල් හැම එකමක්ම අනිත් මිනිත් ගජ්ජුන්ට වහගෙම මේ ඇත්තන්නේ પરම්පරා පොජ්ජටත් ඒ වුමනා තනමවල් මන්දු වෙනවා. ඉතින් ඒ හින්දා අද දවස් පොජ්ජ මන්දු වෙනකොට මේ මාධ්‍යයක වුමනාව මාම කැච්චක්ම තිබෙනවා. ඒතනට හේතුව තමයි දැන් මේ પરම්පරා පොජ්ජ මිනිත් ගජ්ජු රඳන තනමවල් අයිරුකුලට මන්දු කරුවොත් දිස්ත්‍රික්ක 6මක ගම් පොජ්ජවල් 62මක මේ પરම්පරා පූජ්‍ය මිනික් ගජ්ජු රඳනවා. ඒ රඳන තැනමවල් වල සමහර තැනමවල් තිබෙනවා භාෂා පූජ්‍යවත් හිට්ලාන්න කොදෝ තැනමවල්. ඉතින් ඇත්තතෙනෙම මේ මාධ්‍යකින් මෙයත්ෝ හිට්ලානවා කතා දමන යමකකින් මේ අර මිනික් ගජ්ජුන්ට අහුම් පූජ්‍ය මන්දු කරන්න මේ විනෝද පූජ්‍ය මන්දු වෙනවට වැඩිතෙනෙ ලොකු වැඩ පූජ්‍යම් මන්දු කරන්න හිට්ලාන. ඇත්තතෙනෙම මිනික් ගජ්ජුන්ට පරම්පරාව ගැන භාෂාව ගැන සිරිත් විරිත් ගැන ඇදහිලි ආතු කර්ම මේ හැම එකමක්ම මේ මිනික් ගජ්ජුන්ට මේ කතා දමන යමකකින් මේ කාලමැච්ච මන්දු වෙනකොට ඒ දින පොජ්වල් වෙලදී මිනික් ගජ්ජුන්ට ඇනෝ කලන්න හිට්ලාව ගන්න මේ පහසු තැනමත් තිබෙනවා. ඉතින් ඒ හින්දා මේ ඇත්තෝ කල්පනා පොජ්ජ මන්දු කරුවා දැන් දබාන කතා දමන යමකේ තිබෙනවා. දබාන කතා දමන යමකින් ඉතින් හැබැයි දැන් රතුගල නිල්ගල දානිගල මුල්ලේ ගමන් එල්ලේ ඇද්ද කුරුදු ඉන්න බණ්ඩාර දුව පොල්ලේ බැද්ද වාකරේ කුඤ්ඤම් කුලන් කායන් කනි පනිච්චං කනි අක්රාණ මුර්තාන කිරිමිච්චේ මිනිමිනිත්වලි දැන් මෙහෙම ගම්පුජ්ජල් තිබුණේ. ඉතින් ඒ මිනිත් ගජ්ජුන්ට මේ වන්නේලැත්තන්නේ තොරතුරු පොජ්ජ මොන එකක් හරි හිටලා ගන්න නම් මංගච්චලාම කතා දමන්න ඕනේ. හැබැයි මේ වාගේ පහසුකමක් යනෝ කලාවොත් ඒ ඇත්තන්ට හනිහනික ඒ පණිවිඩ පුජ්‍ය යනෝ කලන්න හිට්ලානෝ. එතකොට මේ අර භාෂා පුජ්‍ය ගැන හිට්ලාන්න කතා දමන්න හිට්ලානෝ. ඉතින් මෙන්න මෙහෙම ලොකු වැඩ පුජ්‍යම් මන්ද කරන්න හිට්ලානෝ මේ කතා දමන යමක. ඉතින්
ඇත්තටම ඒ හින්දා මේ අත්තු මේ මේ වැඩපොජ්ජ ආරම්භ තැන මන්දු කරනවා මේතනට නම් පොජ්ජකුත් මේ අත්තන්ට කතා දෙන්නා ඉතින් මේතනට නම් පොජ්ජක් හැටිමට කඳාරණී කියන වැඩසටහන තමයි මේතන ඉතින් කඳාරණී කියන එකම කඳාරණී කියලා කතා දමන්නේ කඳාරණී කියන එකම අහිම් පොජ්ජ මන්දු කරන එකක් නෙවෙයි කොයි තැනක් තිබවත් මදි තැන ඉතින් ඒ වාගේ තමයි මේ මේ කතා දමන්නේ යමකින් මේ වෙලා පොජ්ජේ මේ ඇත්තු ලොකු තැනින්ම පොරෝජම් පොජ්ජ මන්දු කරගන්න හින්දා මේතන කඳාරණීක දියතන වාගේ කියන විශ්වාසය මේ ඇත්තු හිට්ලාන හින්දා කඳාරණී කියලා නම් පොජ්ජකුත් මන්දු කරුවා